मगे रत्तरम पेटियो अद वा अम्मी बडटे धारियटम दवस असूवाय वा अम्मी बडटावे अम्मी ताती कलुतर गे दवसे ताती माये कलुतर बो समिदट पांडुरत दाला कलुतर लस्सन होटल एकट गिया इदा अम्मीत गोडा केंडुवा अने वागे ताती तिदा एंडुवा इदा अम्मीट वागे ताती केने लोको आदरयक आवा कोहमट तोहागे अम्मी मे लोके वेडियम आदरे करन्ने वागे तातीट वा धन्यवाद वागे ताती तेहमाय ඒ වගේමයි මේ ලෝකේ ඉන්න අහිංසකම් කෙනා වාගේ තාත්තේ එදා අම්මී තාත්තේ වෙනදරට වඩා ආදරෙන් හිටියා කොටත් තේවල් වුණා ඒත් එදා ඔයා අම්මගේ බඩට ආවා කියලා වාගේ තාත්ති දන්නේ නැහැ ඇත්තටම එයා හරි පව් එහෙම තාත්ත කෙනෙක් ගැන වැරදිට හිතන්න නරකයි එයා දන්නවා නම් ඔයා අම්මගේ බඩට ඇවිත් කියලා එයා මේ මොහොතේම එනවා ඇවිත් අම්මිටත් වනේ තාත්ති හිමයි එයාට ආදරේ චුට්ටක් මදි මහා ගොඩක් ඕන පොඩි ළමෙක් වගේ කවදාවත් වාගේ තාත්තිට එක උම්මා එකක් දීලා එන්න බෑ එයාට දෙනවා නම් බෙල්ල බදාගෙන උම්මා 100ක් විතර දෙන්න ඕන ඉතින් පැටියෝ ඔයා අම්මිගේ බඩේ සනීපෙන් ඉන්නවද තාම ඔයා අම්මිට කකුලෙන්වත් ගහලා කියන්නේ නැහැ නේ මං ඉන්නවා කියලා ඔයා දන්නවද වාගේ තාත්ති නැතුව අම්මිට බත් කඩක්වත් කන්න හිතෙන්නේ නැහැ खन गणिदे मट वागे तात्यो मतवाट अम्मे के बड़ पपु पिचेनवा ये तत्रा वागे हितल मम कनवा नवधारी ताती मट बने वागे ताती लंग हिटियान अम्मीट गगा कवाने नमद अम्मी कोड़ाक महत्तेला इतिंपुते वा अम्मी के बड़े इन गम सुरंगनाट गेनमी नैकेला අර නබුරු ආච්චම්මගේ හිත වෙනස් කරන්නයි කියලා. ඒ මොනොත් වායි පැතිද්දි වාගේ තාත්තිත් වහගාව ඉදී. දිනපොතේ අද දිනට නියමිත කොටසේ වාෂා ඔයිටක ලීවාය. දරුවා කුසට පැමිණ ඇති බව දැනගත් මොහොතේ සිට ඇය මේ සටහන් ලියාගෙන යන්නේය. කෙල්ලේ. ප්‍රියංගදා වාෂා ලියන්නේ මොනවාදයි බලන්නට ඇගේ උරතලයට දැත් තබා ඒට එබුණාය. වර්ෂායේ දෝතිමයට පෑවාය. අනේ උඹේ ඩයරි යනේ මගේ ජීවිතේම උඹ දන්නවනේ ප්‍රියංගද වාෂා ළඟින් වාඩුවේ යගේ කොසදසත් බලාගෙනමයි චුටක් ඇවිත් වගේ නේද ලොකු වෙනකල් මටත් ඉවසුමක් නැහැ වාෂා කියද්දි ප්‍රියංගදාට දහසක් දේ සිතුණි එහෙත් ඇය කිසිවක් කිව්වේ නැත හිට ස්පිරිතාලට ගිහින් රෙජිස්ටර් වෙන්නත් ඕන දිගටම ක්ලිනික් යන්න ඕනනේ මේ පාන්දරම යන්න ඕනලු කෙල්ලේ ලොකු පොලිමක් තියනවලු මං හින්දා උඹටත් ඔන්න ඉතින් පටන් ගත්තා දෙයක් කියන්න බෑ කියවිල්ල සති දෙකකට සැරයක් ඕකට යන එක මොකද්ද මේ ස්පිරිතාලේ හොඳයි නේද කෙල්ලේ මාත් ඕක හිතුවා ඒත් මේ වලත් දරුවෝ ලැබෙනවනේ කෙල්ලේ කොළඹ හිටියනම් අපිට කාසල් එකට හරි සොයිස එකට හරි යන්න තිබ්බා නේද හිතන්නත් බෑ නේද කෙල්ලේ මොකද්ද මොරවඩ පරම්පරාවේ මුණුබුරේ මේ අනුරාධපුර හොස්පිටල් එකේ ඉපදෙනවා කියලා මං ඉපදෙලා තියෙන්නේ රත්නපුර හොස්පිටල් එකේනේ ඉතින් ඒ දවස්වල ඒ හොස්පිටල් එකේ පහසුකම් එහෙමත් අඩුලු බබාලා හම්බ වෙලා ඉන්න වාටුවේ උළුවස්සෙන් වතුර ගලනවලු අම්මා මාව ලැබිලා ඉඳිද්දි නැන්දයි මාමා ඇවිත් බලන්න මාමා බැලලා ඇයි දුක හිතෙන්නේ නැති නూరు ලොකු පරම්පරාවකනේ අම්මයි මාමයි දෙන්නම ඒත් නංගිට බබා ලැබුණේ ආණ්ඩුවේ ලේබර් රූම් එකේ ආයිෂා විශාල හොස්ම පපුවට ගත්තාය මට කවුරුණාවත් කමක් නැහැ කියලා මගේ කොල්ල එනවනම් මට ඇති කිව්වනම් අදත් එනවනේ වස්තුවේ जीवते ओम टीक कालियादेली कैलेंडर गेल कुलवल्ट आदर या विनास्कर बियान्या अयगे मंजुगे किये वाशा गिलगत्ता मन लोग विश्वास इन्नी प्रिया मंग हितान्ने अने मंग बटे हेम क्यू अने में ए तय असर न कि लंबमने क्यू एत उड़ाते किने की इन्नवाने वाशा की मन की आ एक मट कि अन्ना आपदे तमतकुना मुकादे
කඩයක් ළඟට වෙලා ඒ වෙලාවෙම දාන ආප කන්න ආසයි කිව්ව නේද ප්‍රියංගදාය සේ අසද්දේ වාෂා කියලා ගිල්ලායි ප්‍රියංගදාගේ පපුව හොස්කා ගියේ කොහෙද තියෙන්නේ කෙල්ලේ ඕම්මම සිරප දෙකක් දාගෙන වරෙන්කෝ සුදුහාමනි අපිව එක්කගෙන යයි හායන් අන්ධකාරයේ රජරට අහස උඩින් ඇටි තිබුණේ යන්තමට සුදුහාමිනී දාවේ දුවගෙන දුවගෙන ගවම උඩ දාගෙන බලපම් මේක එන වෙදී ඔක්කොම එළියේ වාෂා සුදුහාමිනී දෙස බැලුවේ ආදරෙණි මේ අහිංසක ගැමි කෙල්ලගේ ඇති මනුස්සකමට වාෂා පුදුමාකාර ලෙස ආදරය කළායි එහෙනම් යන්දක්කේ මේක අපේ කොහේ එක්කන් යයිද දන්නේ බය වෙන්න එපා මරු තැන අකල හැමදාම යන්න හායි මේ කෙල්ලේ මිනිස්සු තියනවත් දන්නේ මේ බලහල්ලකෝ මිනිස්සු නැතුව යකු ඉන්නේ කෙල්ලගේ කතාවට වාෂා තොල්පට තද කර සිනාසුනාය මාත කියන්න බය වෙන්න එපා අපේ තාතර තින රෙස්පෙක්ට් එකකින් කාලක් මටත් තියෙනවා වාෂාත් ප්‍රියංගදා සිනාසුණී මූණට මූණ බලාගෙන සීමලා ගසින් හා කොහම ගසින් සෙවනෝ රජරට මාවත්වල මේවැනි සැන්දෑවක ඇවිද යෑම සුවබර අත්දැකීමකි කෙල්ල තුන් දෙනාගේ අතල් පටලාගෙන කෝබං ප්‍රියංගද ඇස්සේ ටික දුර ගිය පසුයේ මේ කුඹර පහු කරමුකෝ ආප්පයක් අන්න යන දුරක් කෙල්ල තුන් දෙනා සිනාසුනේ හේතුවකටම නොවේ මෙලක් වෙලාවකට ජීවිතයේ ඇති දහසක් එකක් දුක් දෙනා මොහතකට තුනි වී යයි ඒ තනියෝ ඇසිල්ලේ ඒ දුක් සාගරෙම යලි හදවත වෙලා ගනි කුඹර කෙලවරෝ පොල්ලතු කඩේ දැක වාෂාගේ හිතට නම් ආශාවක් ඇති වී ආච කෙනෙක් එතන ආප්ප දමමින් උන්නාය තන පොඩි උනාට සිරියාවයි වගේ නේද කෙල්ලි කෙල්ලගේ ටේස්ට් එක නරකම නෑ හවසකට ආප්පයක් ගන්න කියාපු තැන එතනින් ගිය අවුරුදු 16ක පමණ කොල්ලෙක් බයිසිකලිය ඕග්නසල් නැවැත්තුවේ හා සුදු හානේ සකු අයියා ඉතින් කොහෙද මේ වාෂාත් ප්‍රියංගදාත් මොහොනට මොහොන බලාගෙන සිනාසුනුයි කොල්ලොත් කියන්නේ සුදු කියලා බලපංකෝ කෙල්ල පාටද ඉන්නවනේ ඒ වුණාට මේකේ කපටි සුදුහමිනී එද්දි ප්‍රියංගද ඇගේ අතකින් අල්ලා ගත්තායි කවුද මොකටද ඔය සුදු කියන්නේ උඹට නැතුව මට කලෝ කියන්නේ මං කතා කරන්නේ මට සුදු කියන කොල්ලොත් එක්ක විතරයි සුදු කියාගෙන ඇවිත් ඕන දෙයක් ඉල්ලුවොත් උඹ දෙනවා එහෙනම් සුදු කියලා මදි සුදු මැනික කියන්න ඕන ඵලයන් යන්න ඔබ හැදිලි ඉවරයි වාෂා කාලයකට පසු සිනාසුණයි අනේ ඔයත් මේ වගේ හැන්දෑවක හිටියානම් ඇහැට සිතුනි ගුණවති ආච්චි අපි ආප්ප කන්න ආවා ආ මේ අපේ සුදු හාමිනේනේ මේ මගේ අක්කලා දෙන්න උණ ආප්ප තියනවා දාච්චි අනේ දුවලා වාඩි වෙන්න මං ගෙනත් දෙන්න වෙල්ලායේ පැත්තේ සිටින සුළඟ සුවදායකේ වාෂාත් ප්‍රියංගදාත් පොල්ලතු පල්ලේ යටෝ ලී බංකුවේ දෙපැත්තේ ඉඳගත්තෝය ආපනන් සුවඳයි රහත් ඇති මේ ගම්මල පිටිකොඩලනේ හදන්නේ කෙල්ලි ආපාචු නාප වට්ටියම ගෙනමිත් තිබුවාය ඇගේ ආප පුංචිය ඒ සුවඳය ආප කන්න කට්ට සම්බල් ගේන්නද ඇඹුල් කෙසෙල් තියනවා ඒව ගේන්නද දුවේ දෙකම ගේන්න ආච්චි වාෂා උනුණු ආපයක් අතර ගත්තේ ආශාවෙනි. ඇයි හැමම දෙකට නවා නිකම්ම කද්දි ප්‍රියංගදා කෙල්ල දෙස බලා වුණි ආශාවෙනි. අම්මට ගියා කෙල්ලට හවසට මොනවා හෝ හදා දිය යුතුය ඇය සිතා ගත්තායි. සියල්ල කරන්නට අලුත් ගෙපල්ට යා යුතුය. ආපහරි රහයි කෙල්ලි හොඳ කිරි රහයි. ඇතිතරම් කාපන්. බිත්තර ආපක් දාන්න කියන්නද? එපා ප්‍රියා හොඳ නැහැලුනේ. බබා හම්බ වෙන්නට ඉදින්දි විතර කැඩීමත් විතර කෑමත් හොඳ නැතයි ප්‍රියංගදාද අසා තිබුණේ. දරුවෙක් ලැබෙන්නට ඉදින්දි අම්මාගෙනට හැම කතාවක්ම ඇත්තේ. චූටි අක්කා නිකන් නිකන් නේ. සුදුහාමිනි චූටි අක්කායයි කියේ වාෂාට. මෙහෙම රහයි සුදු. වාෂායෙද්දී මුණගැසුන කොල්ලා කතා කළ ආකාරයටම ඇයට කතා කළායි. තුන් දිනාටම සිනාගියේ එකම විටේ. ආ කෙසල් ගෙඩියක් එක කාපා ප්‍රියංගදා වාෂාට ඇඹුල් කෙසල් ගෙඩියක් දුන්නාය
උණුහාප කොහොම තැඹුල් කෙසෙල් එක රසේ වාශාප 10ක් පමණ ආශාවෙන් කෑවාය බඩදරු අම්මා කෙනෙකුගේ දොළදුක යනු බොරුවක් නොවන බව ප්‍රියංවද හරියටම තේරුම් ගත්තේ අදය ආච්චි අපට හොඳ තේ තුනකුත් දෙනවද හා හා ආප ඇත ආප කීයක් කෑවද කියලාවත් මතක නෑ ආච්චි වාශා සිනාසමින් කීවාය කනතරමක් කාලා තියෙන හැටියකට දීලා යන්න දුයි වාශාට ආච්චි අම්මගෙන දුක සිතුනේ බැරි බැරි ගානේ අය ආප ටික පුච්චන්නේ ජීවිතේ ඊතුරු දවස් ටික ගෙවා ගන්නට දරගෝටු දමා පුංචි කළු මුට්ටියක වතුරුණු කර හේටම තේකොළ දමා කහට බේරෙන්නට තබා පසු අඬු ගැඩුණු කොළ බැහැගත් කෝපවලට වත් කළ තේ ටික පුදුම තරම් රසය හරි රහයි තේ ටික ප්‍රියා ඒකනේ අපි හදලා මෙච්චර රහ නැහැ ඒකනේ තව එකක් බොන්න හිතෙනවා හිටපන් ප්‍රියංගදා නැගිට ගොස් වාශාර තවත් එකක් කාචිලව හදා ගෙනවිත් දුන්නාය වාශායේ බුද්ධි ප්‍රියංගදාගේ දැසල කඳුළු පිරුණේ ඇය අඳුර දෙස බලා ඇස් තද කරගත්තාය දෛවයේ මේ කෙල්ලගේ ජීවිතේ හොඳම කරත්තයයි ඇය පැතුවාය වාශායේ අත තිබූ කුඩා පර්ස් එකෙන් රුපියල් 200ක් අතරගෙන ආපාච්චිට දුන්නාය ඇය අහිංසක ලෙස සිනාසෙද්දී වාශා ප්‍රියංගදා දෙස බැලී දුබ්බර වේ අපිට අවසරත් එනවා ආච්චි හා හා පුළං වුණත් මං වැවමාළු හොද්දක්වත් හදලා තියන්නම්කෝ යලියෙ දිලා අඳුරෙන් වැසුණු වීදි තද අඳුරෙන් වැසී තිබුණි අඳුරු වීදි යද්දි ප්‍රියංවදාට නම් බියක්ද දැනෙන්නේ බයත් එක්ක බං ප්‍රියංවදා කිවි සුදුහාමිනිගේ අත වමතිනුත් වාශාගේ අත දකුණුතුනුත් අල්ලාගෙන බය වෙන්න එපා අක්කේ මං ඉන්නවනේ සුදුහාමිනිගේ කතාවට වාශා අඳුරේම ප්‍රියංවදාගේ මූණ දෙස බලා සිනාසුණාය